දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඔබ දන්නවා අද ලියන්නේ 449 වැනි ටෙලිවැකිය කියලා. අද අපේ රටේ තියෙන්නේ මේ තියෙන්නේ සුජාතාණ්ඩුවක් නෙවෙයි. ඒ වගේමයි මේ ඉන්නේ ජනතාව පත්කල ජනතාවගේ ජනපති කෙනෙකුත් නෙවෙයි. අදවන විට මේ සමහර මැති ඇමතිලට ගමටවත් යන්න බැරි තරමට වැඩ සිද්ධ වෙලා අහවරයි. ජනතාව හූ කියලා එළවගන්න තැනටම මේ උන්දලව එපා වෙලයි තියෙන්නේ. ඒ ඇයි අවුරුදු 75කට පසුව කවදාවත් නැති ආකාරයට ජනතාව අද පෙළ ගැසෙමින් සිටිනවා. ඒ තමයි ජනතාව අද මේ බිඳින අන්ත දහදුක්වලට එරෙහිව. එරෙහිව තමයි ජනතාව පෙළ ගැසෙමින් සිටින්නේ. අද ජනතාව ඇත්ත තේරුම් ගනිමින් සිටිනවා. ඇත්තටම අද රට දවන ප්‍රශ්න මොනවද? මේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න මොනවද? අංක 1. ලැබෙන ආදායමෙන් වැටුපෙන් ජීවත් වෙන්න අමාරුයි. බහණ්ඩ මිල දිනපතා ඉහළ යනවා මිස පහළ යාමක් පේන තෙක් මානෙක නැහැ. කනේ කරේ ඇති දේවල් පවා උගස් කරලා දරුවන්ට කන්න දෙන තරමටම අපේ රටේ පවුල් හිඟමනට ඇදලා දැම්මා. හිඟමනට ඇදලා දැම්මා. හොඳේ පවුල් ලක්ෂ 60කට තුන් වේලෙන් එක වේලක් හෝ දෙකයි කන්ට තියෙන්නේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වෙමින් තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මහ පොළොවටම සමතලා වෙලා අවසන්. එහෙන් දොස්තරලා ඇතුළු වෘත්තිකින් රට අතහැරලා යනවා. ඒ වගේමයි දිගින් දිගටම වර්ජන විවිධ දීමනා දිනා ගැනීම සඳහා. මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේම මහපාරට ඇවිල්ලා. රෝහල්වල ඖෂධ හිඟයි. පරීක්ෂණ කරන්න වෙලා තියෙන්නේ ප්‍රයිවට් තැන්වලින් බොහෝ වෙලාවට. හොර ඖෂධ ජාවාරම දැන් කර්ලියට ඇවිල්ලා අවසන්. මේ තාක් මේ නින්දිත නඩය අපට ඖෂධ කියලා පෙව්වේ මොනවද කියලා දැන් අද බරපතල ප්‍රශ්නයක් අපහමු වෙ තිබෙනවා. රටපුරා තරුණයින්ට හෙටක් පේන්නේ නැහැ. ඒ නිසා කුලි වැඩක් හොයාගෙන අතපය හය තරුණ තරුණීන් රට අතහැරලා යනවා. හතර අතෙන්ම ඇහෙන්නේ හොරා කෑම. මහබැංකු වංචාවේ ඉඳලා සීනිබදු වංචාව දක්වාත් කාබනික පෝර ගැහිලි දක්වාත් ඔය චීන පෝර ගැහිලි දක්වාත් නේද හිරේ ගිය කිසි කෙනෙක් හොයාගන්න නැහැ. තව තව හොරා කනවා. හොඳේ හොරා කෑමයි ලෝකේ වටින් ණය ගැනීමයි අපේ අතේ තියෙන දේවල් විකිණීමයි හරි ජයටම සිද්ධ කරන ආණ්ඩුවක්. IMF එක ළඟ හතර ගාතෙන් වැටුණා. ආණ්ඩුව ලෝකෙන් ණය ගන්නවා. ජනතාව දිනපතා ණයකාරීන් බවට පත් වෙමින් ඉන්නවා. එක් පුද්ගලයෙක් ලක්ෂ 15ක විතර අදවන විට ණයකාරයෙක් බවට පත් වෙලා අවසන්. බදු පිට බදු ගසමින් තුන් වේලම බදුම කන්ට වෙන ගානට වැට් ගහලා අවසන්. දරුවන්ව පාසල් යවා ගන්නට විදිහක් නැති තරමටම දෙමාපියන් අසරණ වෙමින් ඉන්නවා. සමස්ත ජනතාවම යකඩ තැටියක් මත හිටවලා මේ ම්ලේච්ඡ පාලකින් ටික තැටියට යටින් තව තව බඩු මිල ගෑස් ඉන්ධන විදුලිය වැඩි කරමින් වැට් ගසමින් තැටිය රත් කරමින් ඉන්නවා. උන්දලා ඒ වෙනුවට නැවවල ට්‍රිප් යමින් දෙස් විදෙස් සමුළු අමතමින් බොහොම සැප ජීවිත ගත කරනවා. අද මේ උන්දලා විඳින සැපයි අපි විඳින දුකයි වැඩියෙන්ම කතාබහට ලක් වෙන්නේ කොහේද? සමාජ මාධ්‍ය ඇතුලේ. සමාජ මාධ්‍ය ඇතුලේ සමහර ප්‍රධාන පෙළේ මාධ්‍ය කසාය බිව ගොළුවන් වගේ ඒ උන්දලම කට ලොක් කරගෙන ඉන්නවා ඉබි අතුරු දාගෙන නේද? නමුත් සමාජ මාධ්‍ය අවකාශය තුල අද මේ නිර්ලිච්ඡ පාලනයට එරෙහිව නිර්දය දේශපාලන විවේචන උපහාසයේ අවඥාව සහිත සටහන් ඉගින් දිගටම එලි දක්වමින් තිබෙනවා. රටේ පුරවැසියන්ට විසම්මුතිය තුළ සිට අදහස් දැක්වීමට ඇති මූලික අයිතිවාසිකම හරි අපූර්වට යොදාගන්න තැනක් බවට සමාජ මාධ්‍ය අවකාශයේ පත් වෙලා තිබෙනවා. සමාජ මාධ්‍ය යනු පුරවැසියන්ට සියදහස් සුදහස් නිදහසේ දක්වන්නට ඇති අවකාශය. මේන්න මේ අවකාශය තුළ ඕනෙම අයකු විවේචනයට ලක් කරන්නට පුළුවන්. ඒ නිදහස ප්‍රධාන මාධ්‍ය ධාරාව තුළ නැති බව අයාමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ නිසායි මේ සුජාත භාවයක් නැති
පාලකයින් ඔන්ලයින් පනත ගේන්ට හදන්නේ. මේ පනත මුලින්ම අධිකරණයට ගෙනගිය අවස්ථාවේ ගරු අධිකරණය කිව් කතාවෙන්ම ඔබට මෙහි ඇති භයානක කමතේරුම් ගන්ට පුළුවන්. මේ දැන් ඔය ඊයේ අදයි කෑගෝ ගසමින් නේද දැන් අද මේ සම්මත කරගත් ඔය ඔන්ලයින් පනතේ වගන්ති 54ක් එදා තිබුණා. ඉන් වගන්ති 31ක්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනී කියලා එදා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. හොඳේ එදා දැනුම් දුන්නා. දැන් ඇත්තටම මේ හදිස්සියේ ඔන්ලයින් පනත ගේන්ට ඕන වෙලා තියෙන්නේ මේ ජනතාව විඳින දුක එළි දැක්වීම. ජනතාව විඳින දුකේ විරෝධය සමාජ මාධ්‍ය ඇතුලේ කතාබහ වීම වැළැක්වීම සඳහාම පමණයි. මේක මතක තියාගන්න. යහපත් අර්ථයෙන් සම්මත කරගත් පනත් පවා මේ ආණ්ඩුව යොදාගන්නේ වැරදි විදිහට. ඊට හොඳම උදාහරණයක් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත. මේ පනත යොදාගත්තෙම ලේඛකීන්ව, ප්‍රහසන ශිල්පීන්ව, කවීන්ට, ඒ ආදී විවිධ පුද්ගලයින්ට හිරිහැර කරන්න. හොඳේ මේ ඔන්ලයින් පනතෙන් වෙන්නේ මේ සමාජ අවකාශයේ වහලා දාලා මේ හොර නඩේට එරෙහි ප්‍රකාශ කරන්නන් අත්තඩංගුවට අරගෙන හිරේ දාලා මේ උන්දලා හිතන් ඉන්නවා ඡන්දේ දිනන්ට පුළුවන් කියලා. හොඳේ ඡන්දේ දිනන්ට පුළුවන් කියලා. ඔහෙලා ඔය දියවන්නාවේ ඔන්ලයින් පනත් සම්මත කරගත්තත් තව ඔහෙලට තියෙන්නේ මාස 8යි. හොඳේ මාස 8යි. මේ සෙට් එකම පරද්දලා ගෙදර ඇරියානම් නේද මේ උන්දලට පුළුවන් ගෙදර ඉඳගෙන Facebook එහෙම ගිහිල්ලා නේද ඉඳලා හිටලා WhatsApp වලින් කතා කරලා ඕනේ නම් ඉතින් පෙරදුනාට පස්සේ TikTok එකකුත් කරලා දාලා තමන්ගේ දුක රටටම කියන්න. හොඳේ ඒ නිසා මේ උන්දලව පරාජය කිරීම සඳහාම පෙළ ගැසෙන්න කියලා ටෙලිවැකිය අද ඔබෙන් ඉල්ලා සිටිනවා.